අයිබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමෝම සාදරයෙන් ගමේ ඉස්කෝලෙට පිළිගන්නවා. ඉතින් මගේ දුවේ පුතේ අද මම ඔයාට සිංහල ව්‍යාකරණ පාඩමක් ලේසියෙන්ම මතක හිටින විදියට කියලා දෙන්න තමයි හදන්නේ. ඔයා මේ පාඩමටත් ගොඩක් ආස වෙයි. ඔයාට උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ටිකක් අමාරුයි නේද? ඉතින් ඒ අමාරු පාඩම ලේසියෙන්ම ඔයාට මතක හිටින විදියට කවියෙන් කියලා දෙන්න තමයි මම හදන්නේ. බලමු මේ කවි ටික මොනවද කියලා. මම කෙව්වොත් මේ කියන්න, අපි කෙව්වොත් මූ කියන්න, तो नुब नम हे कि हू के अभी बलम दुयपुते मे कवि तेरम मुखद केला मम केवोत् मे के मम गमट यमे अपे केवोत् मो के अपे गमट यमु तो नुब नम हे के तो गमट यन्ने हे तोपे नुबला हू के තොපිලා ගමට යන්නේ හෝ. ඉතින් පුතේ මේ මම උදාහරණත් එක්ක දුවල පුතාලට කියලා දුන්නේ දුවල පුතාලට මේ කවිය තේරුම් ගන්න ඕනි නිසා. ඔන්න මලඟ තව කවියක් තියෙනවා. බලමු ඒ කවියත් මොකද්ද කියලා. ගැහැණියකට නායලාය පිරිමියෙකුට නේයලේය අතීතෙන් බහුවචනෙට නොය ලෝය යොදනු සොඳයි. එමනම් බලමු පුතේ මේ කවියේ තේරුම මොකද්ද කියලා. ගැහැණියකට නායලාය අම්මා ගෙදර වැඩ කළාය පිරිමියෙකුට නේයලේය තාත්තා ගෙදර වැඩ කළේය අතීතෙන් බහුවචනෙට නොය ලෝය යොදනු සොඳයි. අම්මලා ගෙදර වැඩ කළෝය තාත්තලා ගෙදර වැඩ කරන්නෝය. ඔන්න දුවේ පුතේ ස්ත්‍රීලිංග පදයක් පුරුෂලිංග පදයක් ඒක වචනෙන් හරි බහුවචනෙන් හරි උක්ත පදයක් විදියට යෙදුණු විට ආඛ්‍යාතයේ තියෙන විදිය තමයි මේ කවියෙන් දුවල පුතාලට කියලා දෙන්නේ. ඔන්න මගේ ළඟ තව කවියක් තියෙනවා. අපි බලමු ඒ කවියත් මොකද්ද කියලා. පන නැත්තම් එකම තමයි ගණන් ගන්නෙ පිරිමි ලෙසයි පන නැත්තම් ඕයදලා පන දීලා නැකිටුවන්න. අපි බලමු දුවේ පුතේ මේ කවියේ තේරුම මොකද්ද කියලා. පන නැත්තම් එකම තමයි ගණන් ගන්නෙ පිරිමි ලෙසයි තරු අහසේ බබලයි තරු අහසේ බබලයි. ඔන්න දුවේ පුතේ වාක්‍යයක උක්තය අප්‍රාණවාචී ඒකවචන නාම පදයක් හරි බහුවචන නාම පදයක් හරි යෙදලා තිබුණතින් දුවල පුතාලා අනිවාර්යෙන් ආඛ්‍යාතය ඒකවචනයෙන්ම තමයි තබන්න ඕනේ. පන නැත්තම් ඕයොදලා පන දීලා නැකිටුවන්න. තාරකාවෝ අහසේ බබලති. ඔන්න දුවල පුතාලට පුළුවන් අප්‍රාණවාචී ඒකවචන නාමපදයකට හරි අප්‍රාණවාචී බහුවචන නාමපදයකට හරි ඕපත්‍ය යොදලා බහුවචන ආඛ්‍යාතයක් විදියට අවසන් කරන්න. ඉතින් දුවේ පුතේ මම හිතනවා අද පාඩම තුල පුතාලට ගොඩක් වැදගත් වුණා කියලා. ඉතින් මේ වගේම වටිනා පාඩම් නැරඹීමට ගමේ ඉස්කෝලේ channel එක subscribe කරන්නත් පාඩම ලදසැනින් නැරඹීමට පහළ තියෙන bell icon එක click කරන්න කියලාත් දුවල පුතාලට මතක් කරනවා. එහෙමනම් මේ වගේම වටිනා පාඩමකින් නැවත ගමේ ඉස්කෝලේ teacher ඔයාලගේ ගෙදරට එන්නම්. එතකල් ඔයාලා පරිස්සමෙන් හොඳින් ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම ආයුබෝවන්.